ඉරිදා හවස අර්ජුන ෆාම් හවුස් එකට හදිස්සි ආය සාගරගේ ටිකට් කැපුව බව කියන්නට. ඩොක්ටර්ගෙන් මම උදේ අහද්දි කිව්වේ එයාගේ ටිකට් හෙට කපනවා කියලා. සබෝ කිව්වා ඔව්වත් ටිකට් කපන බව නොකිය නිසායි. මාත් ඉතින් එහෙම තමයි දුව. ඒත් කොල්ලා දවල් ඩොක්ටර් ආපු වෙලේ ගෙදර යන්නම ඕන කියලා. දැන් ටිකක් සනීපයිත්නේ. පව් එයාට හොස්පිටල් එකටම වෙලා ඉන්න බැරුව ඇති. කොයි වෙලේ දුව දුව හිටපු ගෙනානේ. සපෝස් ඉතින් දුකිනි. සේලයන් එහෙම ගැලෙවට කමක් නෑලුද ආර්ජුනාංක? අර්ජුන සිනාසුනේ. කෙල්ල සාගරගෙන කැකුමුගෙන් සිතන බව ඔහු දනී. ඔක්කොටම වඩා මිශ්‍ර දිසානායක කොල්ලගේ හිත හයියයි. ඒක ඇත්ත. ඒකට ඔහොම ඉන්න බෑ. අර ෆාම් එකම සතියකින් ওই තත්ත්වයට ගත්ත තනියමනේ අර්ජුන. කවදරි ඌ හොඳ තැනකට එනවා. එන්නත් ඕන. අර්ජුන කියද්දි සපෝ දෙස බලා වුණේ ආශාවෙනි. ඔහුගෙන එසේ හොඳක් කියද්දි හදවතට මේ තරම් සතුටක් දැනෙන්නේ ඇයිද සපෝ නොදනි. මං එනම් සාගර මල්ලිව එකගෙන ඉන්නද මිස්ටර් දිසානායක? සපෝ අර්ජුන දෙස බැලුවේ යමක් සිහිවි. ඔහු ගෙදර එක්කාගෙන ඉන්නට පෙර දෙයක් කළ යුතුය. එසේ නොකර ගෙදර එක්කාගෙන ආ නොහැක. දුවත් එනවද? අර්ජුන ඇසුවේ කෙල්ලගේ දෑස් තප්පරයක් තුල කියවමින්. මං අංකල් අම්මගෙන් අහලා එන්නම්. හා එන්නකෝ මං ඉන්නම්. සපෝස් දාතාව සාගෙන කාමරට ගිය දුවගෙන මෙනි. අම්මා ඇයි දරුවා මේ හති දාගෙන? නෑ මේ අර්ජුන අංකල් ඇවිත්. ඉතින් මේ අරයව ගෙදර එක්කගෙන එනවලු. අනේ හොඳයි. කොල්ලව හිරේ දාලා වගේ. මෙහෙත් පාළුයි. අර්ජුන අංකල් මට කතා කළා. මං ප්‍රේමයක යන්නද? සුජාතා වෙනස්ම බැල්මෙන් තම දියණිය දෙස බැලුවාය. හිටත් පසු ඇය සිනාසුනාය. මල්ලියොත් එක්ක යන්නේ. හා එනකොට තෝසි ගේන්නද? අද බත් කන්න බෑ. සල්ලි තියෙනවද? තියෙනවා තියෙනවා. සුජාතා සෑහෙන තරම් දුරකට සපෝගේ මූණ කීවාය. ඇයි ඊට පසු ඇඳුම් ටික නාමින් තනියම සිනාසුනාය. සපෝ වහනේට නැංගේ ඔහුට අඳින්න ජර්සියක්ද රැකිනේ. ඒ තරම්මද සීතලේ. අර්ජුන අංකල්ට ගොඩක් ස්තුතියි අපට උදව් කළාට. සියටත් මේ දවස්වල ඩ්‍රයිව් කරන්න අමාරුයිනේ. අංකල් හිටපු නිසා වෙලාවට කැම ටිකක් අරන් ගියා. සපෝ අර්ජුන්ගේ ස්තුති කලේ මුව පුරාය. නැහැ දුව, දුවට උදව්වක් ඕන නම් ඕන වෙලාවක කියන්න. මං කරනවා. ඒ දුවේ මේ උදව්ව නම් කලේ දුවට නෙමෙයි. ආගේ සියටත් නෙමෙයි. එහෙනම් මේ කොල්ල වෙනුයි. සාගර වගේ කොල්ලෙක්ට අපි උදව් කරන්නේ නැත්තම් අපි ළඟ තියෙන මනුස්සකම් වලින් වැඩක් නැහැ. කොල්ල ඒ තරම් හොඳ කොල්ලෙක්. දැස් කෙවෙන්නේ ඇයිද සපෝ නොදනි? මට දුව මල්ලිලා හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක්. බාල මල්ලි සාගරගේ වයසේ. මගේ මල්ලි කෙනෙක්වත් මට දන ගහලා වැඳලා නැහැ. එහෙත් මේ කොල්ල එහෙම නැහැ. සපෝ පිටිපස හැරි ප්‍රේමාදස බැලුවාය. ඔහුට මෙසේ හොඳ කියද්දි ඉන් තම ආඩම්බර වන්නේ ඇයි? සාගර මල්ලි එහෙම තම අර්ජුන මහත්තයා. බත් පිගාන අතර ගන්නේ මිස් කෑවද, පොඩි බේබි කෑවද, මං කෑවද කියලා අහලා. ප්‍රේමාද කීවාය. ෆාම් එක වෙන කවුද කෙනෙක් කරන්න ගන්නවලු නේද දුව? මං ඒත් අයත් සාගරගෙන් ඇහුවා. අපේ කම්පැනි එකේ ජොබ් එකට දාන්නද කියලා. එතකොට කොල්ල කැමති දුවලත් එක්ක ඉන්න. සමහරට මේ ජොබ් එකටත් වඩා ලොකු දෙයක් කොල්ලට ලැබෙයි. ඔව්, එයාට දෙයියෝ කවදා හරි දෙයක් දෙයි. සබෝ සිතුවාය. අර්ජුන අංකල්ට හවස වැටත්ද? මට නෑ දුව. ඔයාලව බස්සල ඉතින් මං ක්වාටර්ස් වලට යනවා. ටීවී බලනවා, කනවා, නිදා ගන්නවා. එහෙනම් එයාගේ ටිකට් කැපුවට පස්සේ චුට්ටකට අපිත් එක්ක කෝවිලට යන් අංකල්. අර්ජුන කෙල්ල දෙස බලා කරුණාබරව සිනාසුනායි. ප්‍රේමාද ඇය දෙස බලා වුණේ පුදුමෙනි. දුව බාරයක් වුණාද? අර්ජුන ඇසේ මෘදු හඬෙනි. එයාගේ ලේ ගන්න ඔළුව මෙහෙම ඔඩොක්කේ තියාගෙන අරන් ගියේ. මට ඒ වෙලේ බය හිතුණා අංකල්. අපි අද ගිහින් ඔප්පු කරමු. සමහරට කොල්ලව බේරෙන්නේ නැති දුවගේ බාරේ නිසා වෙන්නේ නැති. සපෝට අර්ජුනගේ වචන වලින් මහා සැනසීමක් දැනෙනේ. පිටපසනේ උන් ප්‍රේමාට මේ කතාව පුදුම නැත. දුව මොනවාද බාර උනේ?
එයා සනීපුණාම ගෙදර එක්කන් ඉන්න කලින් දේවාලට එක්කගෙන ඇවිත් එයාගේ අතින් පූජා වට්ටියක් තියෙනවයි කියලා. අපි හොඳ පූජා වට්ටියක් හදාගමු. කුමක් හෝ දෙයක් සිදු වෙනා නම් වියුත්ති මේවැනි පිරිසුදු කොල්ලෝ කෙල්ලන්ගේ හදවත්වලයි අර්ජුනට සිතුනි. සපුර රැගෙන ස්වීටරි ඔහුගේ වතට දැමී පරිස්සමිනි. ඔහුගේ එක්කත බැන්ඩේජ් කර ඇත. එහි තිබිදී ස්වීටරි ඇඳවිය යුත්තේ පරිස්සමිනි. සාගර ලාලංව ඒ මුණ දෙස බලා වුණේ. හවසය ගැල්ලෝ ඉලවුන් සෝඳ ඒ ගිල දෙසින් ඉන්නට විය. ජීවිතේ කිසිම දිනයක යුවතියකගේ සුවඳ හදවත විඳ නැත. සාගර උනේ සුවඳින් මන්මත්වය. මල්ලි මේ කොණ්ඩි පීරන්න. පනාව සපුමල් අතරදී සපු බැලුවේ ප්‍රේමාදසේ. ඇහැ උන්නේ තොල්පට තද කරගෙන සාගරගේ බඩු අස්කරමිනි. සපුමල් ඇඳ උඩ නැග බොහෝගේ කොණ්ඩේ පීරද්දී සපු එදෙස බලා සිනාසේ පසු ප්‍රේමාදස බැලුවාය. මොකද උඹට? සපු ඇය ළඟට ගොස් වැලමිටින් එන ඇසුවාය. පවුලර නැද්ද බේබී? ප්‍රේමාසේ සාගරට නොඇසෙන්නට. සපු කිසාවක් කීවේ නැත. මල්ලි දැන් දන්නවද කොහෙද යන්නේ කියලා? ෆාම් හවුස් එකටනේ අක්කේ. එහෙනම් සාගර ඇසුවේ බියෙන් මිනි. දේවාලෙට. දේවාලෙට ඇයි අක්කේ? සපුන්නේ දෙන්න දෙසම නොබලා ඔහුගේ ඇඳුම් ටික බෑගයට දැම්ම මිනි. ඔහු රෝල්ට ගෙනෙද්දී ඇඳගෙන උන් ලේ වැකුණු ඇඳුම ද එතන විය. ඒ ලේ වලින් නැහැ වී තිබුණි. මේ සිද්ධි වාට බාරයක් වෙලා. සාගරගේ දෙනිත් ලතාවකට පින්න ඇය කරා ගියේ. කෙල්ල හිසෙසෙවේවත් නැත. මට එහෙනම් මෙච්චර අමාරුවක් නැතුව සනීපුනේ ඒකයි. මං හිතුවේ මං සපු දෙනිත් එසවේ විටේ. ඔයා එහෙම හිතනවා නම් මට ඒ ඇති. සපු කිවි දෙනිත් වලිනි. මල්ලි මොනාද හිතුවේ? ප්‍රේමයාසේ සාගර ළඟටම පැමිණේ. පතනේදී තමාගේ වතර වැදුනේ මාරාන්තික පහරවල් නොවේද? මං මෙරෙයි කියලා සාගර කී බිම්බලාගෙන සපෝ උදෙස බැලුවේ ගැස්සීමිනි. ඔයාගේ ලේගල් නවලෝ කුලේ තියාගෙන ඉද්දි මම ඔයාට වඩා බය වුණා. ජීවිතේ කාගෙනවත් එච්චර බය වෙලා නැහැ. ඔයාගේ ඔළුව අද්දකින් මල්ලාගෙන දෙහියන්ට බාර වුණේ ඒකයි. හරි මල්ලි එහෙනම් යන්. අර්ජුන සාගරගේ ටිකට් කපාගෙන කාමරයට ආවේ. සපු ඔහුගේ ළඟින්ම ආවේ තවම ඔහුට වාරු නැති නිසායි. පහළට බසින්නට ඇති පියකට පෙළ අසලදී සපු ඔහුගේ බාහුවෙන් අල්ලා ගත්තායි. බලම් පටිය බැස්ස සාගර දෙනෙත් එසෙවි. සපු එක්කර පමණක් දෙනෙත් උස ඔහු දෙස බලා යලි දෙනෙත් බර කරගත්තායි. මිස් පියකට පෙළ හිමිහිමින් බසිද්දී සාගර කතා කළේ. අනික් අය පියකට පෙළ බැස රෝහලින් පිටතර ගොස් දහමාරය. ඔහුගේ ඇමතමට හුමිටි තබුණු වෙනුවට සපු දෙනිත් සෙව්වායි. මට මහා පුදුම විදියට සනීපුණේ මිස් පළවෙනි දවසේ. කියන ආදේ සාගර ගිලගනෙද්දී සපු ඔදෙස ගැස්සීමෙන් බැලුවායි. පළවෙනි දවසේ මිස් මට චූත් එක්ක ලේත් ගියා මිස්. සපුගේ පපුව මිහිරි වැටිගෙන මෙන් ගියේ. ඔවුන් බිමදමා පාගා තිබුණේ ඔහුගේ මූත්‍රාසය ඇති යටිබඩ සපු දැක්කායි. ඔහුට මූත්‍රා සමග ලේ යන්නට ඇත්තේ ඒකයි. ඩොක්ටර් චෙක් කරලා කිව්වා සමහරට මුත්‍රාසය ඇතුලේ තුවාලේලා තිබ්බොත් සෑහෙන කාලයක් බෙහෙත් කරන්න වෙයි කියලා. සපෝ දෙස බැලුවේ පියගට පෙළක නැවතී. පුදුමයකට වගේ එදාරෑ ගියේ මිස් ලා රතුපාට චූ. උදේ වෙද්දිලේ නැවතුණා. සපෝගේ සිතට සැනසීමක් දැනෙන්නේ. ඩොක්ටර්ත් කිව්වා මිස් බ්ලඩ් නැවතුණ එක පුදුමයි කියලා මිස්. සපෝ දිකසුසුමක් කෙළුවායි. එහෙම වුණේ මිස්ගේ බාරි නිසා. අම්මා නැති වුණාට පස්සේ මට යමක් කියන්නට හැදුවද සාගරගේ මුයින් එයි පිටුවේ නැත. එහෙත් ඌ කියන්නට ගිය කුමක්ද සපු දැන වුණාය. පියකට පෙළ නිමාවව පසුවත් නදුනත්තුම ඔහු අල්ලාගෙනම ආවාය. වාහනේ නවතා තිබුණි නර්සින් හෝම් එකේ පිටත අඹගහ යටය. වාහනේ අසලුන් අර්ජුනත් ප්‍රේමත් සපු මුළුත් ඔවුන් දෙදෙනා දෙස බලා උන්නේ ආශාවෙනි. යමක් කියන්නට සිතුනද ප්‍රේම කිසිවක් කීවේ නැත. සපෝ එහෙමම එක්කාගෙන වෙත් වාහනේ ඉදිරිපස අසුනට බර කළාය. ඔවුන් රෝලින් පිටවෙද්දී රාත්‍රී 7 පමණ වී තිබුණි.
කඳුකරේ වෙනදාටත් වඩා සීතල මීදුම් පුරවාගෙන උන්නේ.